මන්ත මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් පස්වෙනි වතාවට ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලකට තුඩු දෙන්න බලාපොරොත්තු වෙන අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. ඒ අතර වාරයේදී සභාවට ඉදිරිපත් වෙන ප්‍රශ්න ප්‍රකාශන වලට සාදර වෙමු. අපි රිජි මහත්තයන් ඉල්ලා හිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා. අස්තරපේ හම්දුරනේ ගරු ස්වාමීන් වහන්ස, මා අද සමාධිහි සිටන විට හදිසියෙම සිතුවිල්ලක් සිතට ආවා. එම සිතුවිල්ල මේ දිනවල මට ඇති ප්‍රශ්නයකි. එය මෙසේ निराකරණය කරමි යයි සිතා නිමවනවත් සමගම මම නැවත සමාධියට ගියෙමි. මේ විය හැක්කක්ද? ප්‍රශ්නය ගැන සිතන විට දීපවා මගේ අතපය කය සමාධියේදී මෙන් ගල් ගැසී තිබුණි. මේ පිළිබඳ ඔබ වහන්සේගේ අදහස ගෞරවයෙන් අපේක්ෂා කරමි. ඇත්තටම වෙච්ච එකක්. ඊට පස්සේ ආයේ ඒක පිළිබඳව දෙවැන්නේකින් සාක්ෂි විමසන්න අවශ්‍ය කරන්නේ නැහැ. අපි හිතන දේ නෙමෙයි අපේ හිතේ තියෙන්නේ. අපි හිතානින්නට වැඩිය වෙනස් බව තමයි බුදුහාමුදුරුවෝ අනිච්චං කියලා කියන්නේ. ඉතින් අපි ඒක හැස්පනා පිට සිද්ධ වුණත් අපි ඒත් සැක කරනවා. ඉතින් මේ විදිහට මේ අපිට ඇත්තටම තියලා තියෙන මේ කලවම් වෙලා තියෙනකොට කොහොමද සැකේට බරයි, පවට බරයි, නොදිනුවත් කොහොමද බරයි. අපිට තියෙන මේ එක එක වෙන් කරගත්තට පස්සේ කොහොමද පිවිතුරුයි, කොහොමද පිරිසිදුයි. කලවම තමයි ඒ කෙලෙස් වල තියෙන නමක්. ඒ නිසා ඒ හිත එකලස් වෙලා තියෙනවා නම් ඒ එකලස්කම තියෙදි මේ පැත්තෙන් වෙනත් කලබලයක්, එහෙම නැත්නම් අවුලක්, එහෙම නැත්නම් හිතේ හිතවිලි ඕන තරම් තියෙන්න පුළුවන්. ඒක මේ අපිට අයිති වගේ කීමක් නෙවෙයි, සිදි වෙන දේ. අපිට තියෙන නිරීක්ෂණය කරන එක විතරයි. කොහොමඩක්වත් හිතේ හාස්කන්ටික අපිට හිතා ගන්න බෑ. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ අනික්කට බහතබල පුළුවන් තරම් වෙලාවක් අරගෙන දවසකට එයාට ඇති වෙන්න පිටිය දීලා නටන්න ආරින්. ඒකද බලාන ඉන්න පූර්ව නිගමනයකින් තොරව. තෝරන්න බේරන්නෙත් නැතුව. එතකොට එයා නිසින්ින්ද හැදෙනවා. දැන් අපි වෙලා තියෙන එක හදන්න ගිහිල්ලා හදලා කොහට ගෙනියන්නද දන්නෙත් නැහැ, ක්‍රමවේදය දන්නෙත් නැහැ, හරිද වැරදිද දන්නෙත් නැහැ, ඉස්සරහට පස්සට යන්න දන්නෙත් නැතුවට වැඩිය හොඳයි මොනවත් හදන්න නැතුව. සාමාන්‍ය ශීලයක පිළිපිටලා මූල කර්මස්ථානයක් වගේ දෙයක් තියෙනවට වඩා හොඳයි. ඊට පස්සේ දාලා හිත දිහා බලන එක. එතකොට හොඳටම තේරෙයි මේක මගේ න්‍යායපත්‍රයට නෙමෙයි දුවන්නේ. හැබැයි නිසිනින්ද දුවනකොට එයා දුවන්නේ හරි පැත්තට. තක්කුමුක්කුවේ කලබලයේ මෙහෙවන්න යන ගිය ගමන් පිටපොටපයි. ඒ නිසා මේ එහෙම ගියාට පස්සේ කවුරක්වත් හිතන්නේ හිත ඇතුලේ බුදුන් ඉන්නවයි කියලා. හිතන්න බෑ මේ වගේ අසුචි වලක මේ වගේ වැසිකිළියක පුදු වෙඳී කියලා අපි හිතන්නේ ගඳකිළිය කියලානේ. නමුත් බලනකොට හැම හිතක් ඇතුළෙම ඒ පිරිසුදු හිතවිලි, හිතවිලි නෙමෙයි හිත, ඒකාන්තෙ මේ ඉන්න දයාට අවස්ථා නැතිකමයි ප්‍රශ්න තියෙන නිසා අරමුණු දෙන එක වළක්වන්න. එතකොට ඒ අරමුණු කරන්නේ ඔය හිත ඇතුළේ තියෙන සාන්තිය තමයි. ඒ නිසා අපි මේ හික්මනොයි කියලා, ශික්ෂා වෙනොයි කියලා, ශිල්පද රකින්නොයි කියලා කියන්නේ ඇතුළට අරමුණු ගැනීම අඩු කරනවා. කායික ක්‍රියා, වාචසික ක්‍රියා මාර්ගයෙන් ඊට පස්සේ යම් වෙලාවක මනසෙත් ක්‍රියාකාරකම් අඩු වෙච්චාම හිතේ ප්‍රකෘති සෞඛ්‍ය සම්පන්න ක්‍රියාකාරකම් මත වෙනවා. මේක පිටින් හවට කමන්නේ නැහැ. තමන්ගෙන්ම අහන්න, නැවත නැවත වෙන්න දෙන්න, වෙන්න දෙනකොට පිටකෙනගේ ඔක්කගේ බලානින්න. එතකොට තමන්ට මේ සාතිකයක් එහෙම නැත්නම් සැකදුරු ගතියක් එයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ, එක්තරා මවකගේ වරහණතුළු අඳෝනාවක් විලාප තැබීමක් භාවනා ශාලාවට ඇසේ. හේතුව විය යුත්තේ තම දරුවා කවුරුන් හෝ පැහැරගෙන යාමයි. මොවුන් තිසන් භවයේ උපත ලද්දෝ වෙති. මෙම පැටවා කවුරුන් හෝ ගෙන ගියේ නම් එෙහිදී සිදුවන්නේ මිනිසෙකු පැහැරගෙන ගියා නම් සිදුවන අකුසල විපාකමද? තිසන් යෝනියේ උපත ලද්දේ වී නම් සසරේ ඇති භයානකකම හොඳින් වැටහි. මෙම සසර ගමන් නැවතීම පිණිස අපටද මඟ පෙන්වා දෙන්නා වූ ඔබ වහන්සේගේ දීර්ඝායුෂ සම්පන්නිය වේවා. මේ අනුන්ගේ අඳෝන අහන්න එපාපා. මේ අපිට තියෙනවා මදිවට, මේ අහල පහල තියෙන ඔක්කොම අරගෙන ඒකට නඩුකාරකම් අපිට කවුරු දීපේවල්? ඒවට තියෙන මේ යුත්‍ය පසින්දලන්ට අපිට තියෙන අයිතිවාසිකම අපේ තිරසනුන්ටත් වැඩිය තිරසම්. විශේෂයෙන් භාවනා කරන්න ආවිල ඔකුණු අර පහනවනා. ඒ නිසා කරුණා කරලා මයින්ඩ් ඕන් බිස්නස්. අමන්නේ මේ විලාය ආශාස ප්‍රසවාසයේ බැලුවනම් ඒක තමයි මේ වැඩේට කරන්න තියෙන ලොකුම සේවය. ඒ මැදිර මගෙත් අවධානය ඉල්ලනවා. ඒ වර්ණම් බොරු.
කවදාවත් නෑ ඔය ගියන එක නම් මරලා තුන දුන්නත් මම බලන්නේ නෑ. මන්දන මරලා තුන දිනවා කියන්නේ මාර පාක්ෂික වැඩක්. ඉතින් ඕකට අනුකම්පා කරලා මොකද්ද අපිට හම්බෙන්නේ සීවි? අඳලා මොකද්ද හම්බෙන්නේ අපි? කලියුත් කරන වෙනුවට අඳනවට අඳන කට්ටියට තව සපෝට් කරන්න හදනවනම් ඒක මේ අඳන බාලට කිරි දෙන එක. කරුණා කරලා be mindful and mind your own business. හරි මාමාරි අපි හරි මේ ඉහළ පන්තියක ඉඳගෙන අනුන්ට ආශිර්වාද කරන මේ මහාන්තත්වකමක් හිතේදී ආයින. අපි ඊටත් වැඩිය පහත් තත්ත්වයේ ඉන්නවා නම් මොන කතාවද? අපි කොයි වෙලාවෙ ගිහිල්ලා කොතන තීර්සම්භාවයක උපදීද කියලා කියන්න බැරි. අනිස්තිර භාවයක ඉන්නේ ඒ මරලා තුනේද කියලා දන්නේ කොහොමද අනිත් එක? මේ තන්නිකර මනෝ විකාරයක් දිගේ ගිහිල්ලා මුළු සබාවම අරගෙන යන්නත් හදනවා මේ මදිවට. මේ භාවනා කරන සබාවක් නොමග ගිනියන්න හදනවා. කරන්න දෙන්න එපා. මේක Taman දැනගන්න මේ වගේ තැනකට ඉදිරිපත් කරන්න ඕන මොන වගේ ප්‍රශ්නද? ඒක කොච්චරක් දුරට අපි මේ කඳවුරු බැඳගෙන කරන සටනට අදාළද කියලා. එහෙම නැතුව මේ දේශපාලන ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, ওই සමාජ විද්‍යාත්මක ප්‍රශ්න මේවට ගන්නවයි කියලා කියන්නේ අපි මේ වටිනාක්ෂණේ පන්න ගන්න නිසා කරුණා කරලා ඒ ඕවට අර්ථකථන දෙන්න යන්න එපා. සද්දයක් කරනනම් කන් නැහෙන කෙනෙක් වගේ ඉඳලා ජාම බේර ගන්න කියන එකයි කියන්නේ. අතිපූජ්‍ය ස්වාමින් වහන්සේ මා මුලින්ම භාවනා පටන්ගෙන හරියටම අවුරුදු 10කි. වරණතලේ 2004 සැප්තැම්බර්. එහි ඔබ වහන්සේගේ නිගමන හා උපදේශ පතමින් කිටි සමාලෝචනා කිරීම වැදගත් යැයි සිතමි. ඊට අවසර දෙන මෙන් ගෞරවණීය ඉල්ලමි. වරණතුල වර්ෂ 10ක් වත් අතරතුරදී කිසිම භාවනාවක් හෝ සත්‍යක් නොතිබුණ කාල පරිච්ඡේද විය. ඵලිනෙක පිම්බීම් හැකිලීම මනෝ භාවනා පටන් ගතිමි. කඳුබට සම්ප්‍රදායේ මාරුතුකොඩ මහින්ද ස්වාමින් වහන්සේ යටතේ මුල්ම දවස් 5 ඉතා සුන්දර වර්ණ සහ චිත්‍ර රූප විශාල ගණනක් පේලියට ගමන් කළේය. 6 දවසේ කය මුලින්ම නොදැනී සිත අඩි 15ක් පමණ ඉහළට ගියා දැනුනි. ලා මීදුමක ඉතා ප්‍රමෝදවත් ප්‍රීතිමත් සුන්දර සංසුන් ශාන්ත බව මෙහි ඔහෙ සිටිෙමි. ඒකාග්‍ර වූ සිත ඉතා සියුම් සිත පමණයි. කොපමණ වෙලා සිටියාදයි නොදැනිමි. ඒ කුමක්දයි මට කීවෙත් නැත. මා ඇසුවෙත් නැත. දිගටම භාවනා කරන්නයි කියද්දී මම නිවසට ආවෙමි. පසු මාස 3ක් පමණ වරින් වර එහෙත තත්ත්වෙ පැමිණියේය. ඒ නැති වූ කාලයෙන්ම පසුතැවුනේමි. දැන් නැත. නැතම් පරයන්කවලදී සිත ඒකාග්‍ර වී සිතුවිලි බලමින් සිටියෙමි. දෙවනි කාර්යයේ වර්ෂ 2008 දී ඉන්වාන්සේ අපවත් වූහ. ඉක්බිති මම කීප වරක් කඳුබඩ භාවනා ආශ්‍රම දෙකටම ගියෙමි. භාවනා සාමාන්‍ය වශයෙන් කළෙමි. සිත වියවුල් අවස්ථා බහුල විය. තුන්වෙනි කරුණ 2010 මැදදී ඔබ වහන්සේ ගැන දැනගන්නට ලැබී නොපමාව මෙහි පැමිණ වැඩසටහන් දෙකකට සහභාගී වෙමි. භාවනාව හොඳයි. දැන් ටේක් ඔෆ් එකට හුඟක්ම ළඟයි. ඔබ වහන්සේ පැවසුවහ. ඉක්බිති අවුරුදු 2ක් කිසිම භාවනාවක් නොවිය. සතියවත් නොතිබුණි. වරණතුල තියෙන අසනීප නිසා. 4 කාලේ 2013 දී නැවත ආවෙමි. එවිට තත්වය පළවෙනි අංක යටතේ ඇතැම් විට සිතවිලි ඉතා වියවුල් වී මා පොළවේ ගිලා බැස්සාමෙන් විය. කිසිවක් නොදැනී කොපම වේලා සිටියාදයි නොදැනී. නැවත සිහි එළවුණු කල ඉන්නේ කොහෙද, කරන්නේ කුමක්ද කිසිම නිනව්වක් නැත. කමටහන සාගන්නත් බැරි විය. දෙවෙනි කර්ණ සිතවිලි ඉතා වියවුල්. පිස්සන් කොටුවක් මෙනි. ඒ බව දැනේ. එහෙත් ගිලා බැස්සාමෙන් නොදැනුවත්කමක් නැත. ඒත් කමටහන් නැත. තුනින් කරුණ ඉඳට හොඳ පරියන්ක තිබුණි. එවිට දහතුල ක්‍රියාකාරීත්වය ඇද්දයි අද්දැක්කෙමි. පස්වෙනි කරුණ යටතේ දැන් තත්වය. පිස්සන් කොට තත්වය හෝ මා පොළවේ ගිලා බැස්සා වැනි තත්වය නැත. එහි පළවෙනි අනුකරුණ බොහෝ විට සිත පිටයයි. වහා සතිමත් වෙතත් නැවත සිත පිටයයි. මුලපටන්ම සිසුර කඩා වැටේ. ඒටද සතිමත් වී කෙලින්වත් නැවත කඩා වැටේ. දෙවෙනි අනුකරණ හොඳින් අවදි. සිරුර කඩා නොවැටේ. නිතරම සිතවිලි වැල් හා සැලසුම් මස් ඔස්සේ සිතයයි. සතිමත් වී ආපසු ගනිමි. සමහර විට ප්‍රාථමික උපක්‍රමය ගණන් කිරීමද යෙදෙමි. නැවත භාවනාවේ මුලටම ගියාසේ දැනේ. එසේ වී ඇද්ද? තුන්වෙනි අනුකරණ ඉඳහිට සිත සංසුන් වී සිරුර නැති වාසේ දැනේ. හිස් තැනට වී ඔහේ සිටිමි. සාමාන්‍ය ජීවිතයේ භාවනාවට ගැලපෙන පරිදි ක්‍රමෙන් සෑහෙන්නට වෙනස් වී ඇත. මගේ ප්‍රශ්න පළවෙනි එක, මගේ භාවනාවේ යම් පසුබෑමක් හෝ ආපසු ගමනක් වී ඇද්ද?
දෙවෙනි ප්‍රශ්නය මා මුලින්ම අත්දැකේ කුමන තත්ත්වයක්ද? හුදෙක්ම කුතුහලය නිසා අසමි. කෙසේ වෙතත් මා කිසිසේත් අදහය වී නැති බවද මේ කෙසේ හෝ ජයගත යුතු අභියෝගයක්සේ ගත් බවද යටවත් පවසමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔක්කොටම වැඩි හරි ලේසි ඉඳගත්තට පස්සේ මූල කර්මස්ථානයේ පේන්නේ කොහොමද කියනවනම් ඔක්කොම කතාවල් නිසා වෙලා තියෙන්නේ. අහනක් කරන්නේ කොහොමද මූල කර්මස්ථානේ දෙපෙණි කියන්නේ නැතුව රාජින් රජුරුවන්ගේ කතාවයි මහා නූර යුගයයි කස්සප රජුරු බුදුහාමුදුරුවෝ ගැනයි කතා කර කර ඉන්නේ. එම් මට මෝ එකක්වත් ඇහෙන්නේ නැහැ. මට ඇහිලා වැඩකුත් නැහැ. මට අවශ්‍ය කරලා තියෙන්නේ දැන් ඉඳ ගන්නවාද ඉඳගෙන ඉවරලා ඉරියවට හිත යොදනවාද තමන්ගේ මූල කර්මස්ථානේ මොකද්ද බලන්න මොකද වෙන්නේ. ඔක්කොම ওই ටික ඔක්කොම මේකේ තියෙනවා. මේ ඔක්කොම තිබුණත් ඒක නැත්තම් වැඩක් නැත්තේ නැහැ. ඒසනිකන් සම්පප්පලාප වෙනවා. ඒ ඇමරිකාවෙන් ඉඳලා ප්‍රොෆෙසර් කෙනෙක් ඇවිල්ලා පඬිතුමාලා භාවනා කරන වෙලාවේදී එයා ඉතින් මේ විස්තරේ පටන්තරේ කිව්වලු මේ ප්‍රොෆෙසර් කෙනෙක් වෙච්ච හැටි විස්තර හොඳට කතා කරලා සයිඩ් අහගෙන ඉඳලා කියන මේ පිම්බෙන වෙලාවේදී ශෝක දැක්ක හැකිලෙන වෙලාවේදී කියලා හවලු එච්චරයි. එනේ මොනකත් එන්නේ අවු කොහොම නිකන් ප්‍රලාපනේ. ඔබ කල්පනා වුණේ පිම්බෙන වෙලාවෙදී නැත්නම් හැකිලෙන වෙලාවෙදී. ඒ තුරාට ප්‍රොෆෙසර් කල්පනා ඉදවලු කොහොමද තොල උඩට කළා ප්‍රොෆෙසර් කෙනෙක් කියලා වැඩක් නැහැ යෝගාවචරයක් වයන් කිව්වා. නිසා මේ වගේ කතන්දර හම්බ වෙන තමයි අපි ඔය ප්‍රයිවට් ඉන්ටර්විව් ලන්නේ ඌවට. වැඩක් නැහැ. මෙහෙම වෙනකොට අඩු ගන්න කියලා දෙන්න පුළුවන් කට්ටියට. මේ වගේ කිසිම හරපද්ධතියක් නැහැ. බුද්ධ වංශය කිව්වට, අනාගත වංශය කිව්වට ඒක නිවේ අවශ්‍ය කරලා තියෙන්නේ මම මේ භාවනා කරන්න ගියාම. මේ කොහොමද මූල කර්මස්ථානෙ මුලිච්ච වෙන්නේ? ඒක මට පේන්නේ කොහොමද? බලන්නුනේ මොකද වෙන්නේ? ඒක ඔක්කොම ওই විස්තර තියෙනවා. ඒ ටික කියන්නේ නැතුව මේ කොහොමද වටවල්ලල් යනවයි කියලා කියන්නේ? අමනසිකාතබ්බං අසති අමනසිකාතබ්බං කියන කාරණාව ඉස්සරහට අරගෙන සතිමනසිකාරය යෙදුපදීව ගැන වචනයක්වත් කතා නොකර මේ වගේ දෙයක් කිව්වට වැඩිමනේ පිළිසරම පෙන්ලා දෙන්න පුළුවන් මෙන්න මේකයි නොකල යුත්තේ කියලා. මේකට සතිය යොදන්න එපා. මේකට මානසිකාරය යොදන්න එපා. ඒ වෙනුවට තමන් දැන් භාවනා කරනකොට හොඳම පරියන්කයක් ගන්න. හොඳම පරියන්කයක් ගන්න එක හොඳටම මූල කර්ම හදානේ මුලිච්චි වෙච්ච ආපాతගත වෙච්ච මූණට මූණ දාලා හිටපතනගේ පටන් ගන්නද ඒ ටික කියනකොට ඔක්කොම කිය වෙනවා. ඒ නිසා මම කර්ණාවෙන් ඉල්ලා හිටනවා මේ ලියපු කෙනාට ඇත්තටම අවශ්‍ය නම් කොතෙන්ද ඉන්නේ මොකද්ද වෙන්නේ කියලා දැනගන්න මේ දැන් තියෙන වර්තමාන තත්ත්වය අරදී හොඳටම සප්පාය කරනු අනුග්‍රහ කරනු දීලා තමයි මූල කර්මස්ථානත් එක්ක සම්බන්ධ වෙන හැටි පරියන්කේදී ශක්මනේදී එදින්දා වැඩ කොට සතිය පවත්වන ගැන කතා කරනවා නම් ඒක මුකාවක් කාරණාවට අදාළයි. මේ අනික කොම අදාළ නැත්තේ නෑ. ඒක සත්‍යනාවේ අන්තිමටම පිටු කරන්න එක වාක්‍යයකට විතරයි. ඒක අඩු කරන්න, ඒක පුංචි කරන්න, ඒක නොසලක හරින්න, ඒක පැත්තකට දාන්න. කෙලින්ම අරමුණට පේන හැටි කියන්නේ ඒක ඔක්කොම තියෙනවා. ඒක මේ වෙලාවයි ඉදිරිපත් කරනවා හොඳයි. එහෙම නැත්නම් අපි කා ප්‍රශ්න කරමු. ගෞණීය ස්වාමින් වහන්සේ මාගේ භාවනා පුහුණුවේදී පරයන්කේදීට වඩා සක්මනේදී සිත එකඟ කරගත හැකි බව ඇතෙහි. සක්මනේදී නොඑක් විට සිත විසිරුණත් නැවත එක්මනින් වම් දකුණ කෙරේ අවධානය යොමු කළ හැක. එහෙත් පරයන්කේදී අධික ලෙස සිතවිලි ගලා යෑම නිසා වරකට විනාඩි 5ක් හෝ 10ක් සිත විසිරී පවතී. එසේම මෙම සිතවිලි බොහෝ විට ද්වේෂ සාගත සිතවිලිය. ආනාපානයට හොඳින් සිත යොමු වූ අවස්ථාවලදී උඩට ඇදෙන හුස්ම සීතල හා රළුවට දැනෙන අතර පහළට යන හුස්ම උණුසුම් හා සැහැල්ලුවට දැනේ. එසේම ආශ්වාසයට වඩා ප්‍රශ්වාසයේ දිග බව ඇතේ. ද්වේෂ සහගත සිතුවිලි නිසා ඇතිවන ව්‍යාකූල තත්වයෙන් මිදී භාවනාව හුරු කරගන්නේ කෙසේද යන්න පිළිබඳව උපදේශක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. ඉච්ඡල ප්‍රකාශත් එක්කමට සංසන්දනය කරන්න අවස්ථාව දෙනවනම් ඉච්ඡලගේ මේ අවසාන ලිපි වාක්‍ය දෙකවත් ලියලා නැහැ. ඒ නිසා මේ පස්සේ කීපයක් ගත්තොත් මේකේ අවසාන ලිපි වාක්‍ය දෙකෙන් පටන් ගන්නවා කමතන් ඉදිරිපත් කිරීම. මම වාඩි වුණාට පස්සේ මට ආස්වාස් ප්‍රසවාසය පේනවා. මට ආස්වාසිය මේ විදිහට දිගට ඉහළට ඉස්සෙන්න වගේ වැටෙනවා. ප්‍රසවාසය මෙහෙම වැටෙනවා. සක්මණ ගියාට පස්සේ මට මේ වම තිනෝට මෙන්න මේ විදිහට වැටෙනවා. දකුණු තියට වැටෙනවා කියලා
ඒක මූලික රචනයේ විස්තර කරලා වන්ද ඒ නමුත් බොහෝ විට ඇති වෙන්නේ මේ හිතවිලි ආබාධේ ඒක පරියන්කේදී වැඩි සක්මණේදී අඩුයි නමුත් ඒ හිතවිලි ගැන යමක් කියනවනම් මට කියන්න තියෙන ද්වේෂය කියලා මේ ගොනුව ඉදිරිපත් කිරීමේදී මූල කර්මස්ථාන ප්‍රමුඛ ස්ථානයේදීලා කතා කරන්න පුරුදු වෙනකොට අනිවාර්යයෙන්ම හිතවිලි අහක යනවා දැන් කියලා දෙන්නේ හිතවිලි ගැන කතා කරනවා ඒ කියන්නේ හිතවිලි වලටයි උඩ මේ ඉනිමම් බැඳලා තියෙන්නේ ඒව ගැන කතා කරන්න වැඩි වෙනවා ඉතින් ඒක මොකද කරන්නේ අපි ඒක නිසා ආකල්පෙම වෙනසක් ඇති කරගන්න ඕනේ. හිතවිලි නැති එක නෙමෙයි හිතවිලි කතා නොකර ඉන්න එකයි තියෙන්නේ. ආනපනෙ පේනවට නෙමෙයි පේන එක හරි සම්පූර්ණ විස්තර දෙනවා නම් ගමන් කරනකොට සක්මනේදී පුළුවන් තරම් විස්තර ගන්නවා නම් ඒ කරන සාතර භාවය හරහා ඒ ගන්න ආකල්පෙම වෙනස හරහා හිතවිලි බේම කොන් වෙලා කිරෙන් බාල වෙලා දුර්වල වෙලා වියකිලා වීලිලා යනවා. ඇත්ත ඇටි හැදිලා යනවා. දැන් මේක දිලා තියෙන හැම පොහොරක්ම හැම මේ ආහාරයක්ම දිලා තියෙන හිතවිලි වලට බාධාවට. ඉතින් ඒකට පොර දාන්න බැරිනම්. මේ නිසා කමඨාන් සුද්ධ කිරීමේදී අපිට යෝගාවචර දක්වන ආකල්පය මූණවර වෙනස් කිරීමට හොඳ අවස්ථාවක් තියෙනවා. ඔක්කොම තොරතුරු එන්න අරින්ද එලා මූලිකත්වයේ තියෙන ඉස්සරහින් කියන්නේ. ඒක පිළිබඳ විස්තර ඔක්කොම කිව්වට පස්සේ අනිත්‍ය ඔබ පිළිබඳ සාරාංශ කරලා පොඩි සටහනක් දාන්න. ඒ අනුව බලනකොට මේ ඉස්සලා කියපු විස්තරයට වැඩිය මේක හොඳයි. මේකේ අවසාන වාක්‍ය දෙකක් හරි අඩු ගානේ ආස්වාද ප්‍රසවාසයේ සඳහන් කරලා තියෙනවා. ඒකට ප්‍රශ්නයක් අහනවා හිතවිලි අඩු කරලා මේ ආස්වාද ප්‍රසවාසය වැඩි කරන්නේ කොහොමද? මේකට දෙන්න තියෙන උත්තරේ තමයි මේ ආස්වාද ප්‍රසවාසය ඉස්සලාම කතා කරන තැනට යනකම් කමඨහන් සුද්ධ කරන්න. හිතවිලි කතා කරන එක පස්සට දාන්න. පුංචි කරන්න. එදාට තේරෙයි තමයි පැහැදිලි වෙනසක් ඇති වෙනවා. හැබැයි මේ ටික හරි අපිට sannivedanaya කරන්න පුළුවන් සාකච්ඡා කරන්න පුළුවන් පදනමක් ලබා දීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. මොකද අපිට කොහොමඩක්වත් ඒ හිස කඳ ගාත්‍රා ක්‍රමයට රචනයක් ලියන්න තේරෙන්නේ නැහැ. අපිට කියන්න ඕන දේ අපි දඩබඩ ගාලා ඉලියට දානවා. කියන්නෙම කෙලෙස්. උස්මතු කෙරුවොත් කෙලෙස්. කැපී පෙනෙන දැඟලුවොත් කෙලෙස්. ඒ කොගම තියෙන ඒ කෙලසන ගතිය තියේදී අපි බුදුන් ද කරු කරලා ධර්මයට කරු කරලා කමෙන්ට අහන්න කරු කරලා මූල කර්මථාන කරු කරලා ඒක පටන් ගත්ත තැනින් කතාව පටන් ගන්න. කමඨහං සුද්ධ කරන්න පටන් ගන්න. ඊට පස්සේ ඔක්කොම අර කණු කන්දල් පස්සට දාන්න. ආ නොයි ක්‍රමයේ ඉදිරියට ජීවිත අපි කතා කරන්න ගත්තොත් ඇත්තටම කතා කරන දෙයක් නෑ අපට. අපි කතා කරන්නෙම කාගරි අදක් උදක් මොන හරි කණු කන්දලයක් තියෙනවා නම් කතා නොකර බෑ. තක්කුමුකු අපි හොඳට විස්තර කරන්න අද උදේ tie වගේ මිරපෑවා අනේ හරියම ලස්සනයි කියලා ඉතින් කියන දෙයක් යවුවේ ඒක පරම සත්‍යය කියන දෙයක් නැහැ ඉර බහින දිහා හොඳට බලන දකට පොඩ්ඩක් කොම නතර වෙනවා ලස්සන වැඩක් තියෙනවා මේ ඉර වැසණි අරමද කිය පිසුදු ඉතම්සරේ දිනමස කියන්නේ ඉර බහිනවා තමයි කාටවක් කිප්කිපේ මේ කුප්පන ගතියක් නැහැ සත්‍යයේ සත්‍ය ඇහෙනකොට නිකම්ම නිකම් පතොල හොද්දක් වාගේ. කුණු කන්දලයක් තියෙනවා නම් කහගාරි ඇදක් උදක් තියෙනවා නම් කවුරුරි විවේචනයක් නම් ආයේ මුකුත් නැහැ ඉතින් පුදුම. ඉතින් ඒක තමයි අපේ ස්වභාවය. අපි සාමාන්‍ය කතා ස්වභාවය ඒකේ. ඒක තමයි අපි උණ බහින්නේ. දැන් උණ නගිනවනේ දවස් 4 5ක් ඉන්නකොට බාහන මැදත්තානේ. උණ නගින්නේ මොකද අර කුණු සරව ටික පිට කරගන්න ක්‍රමයක් නැහැ. එනිසා ඉදිරිපත් කරන ක්‍රමයෙන් තමන්ගේ අදහස් තියෙන කොයි එකක් තියෙනවා මේ ඉදිරිපත් කරන ක්‍රමයෙන් ආරි ක්‍රමේ ආර්ය විවහාර කියන එක තව කෙනෙක්ගේ හිත කෙලෙසෙන්නේ නැතුව sannivedana කළ යුතු ක්‍රමය. ඒ වගේම අහන කෙනාට සම්‍යක් කල්පනාවක් පහළ වෙලා එයාටත් යහ කල්පනාවක් පහළ වෙන ක්‍රමයේ තමයි සර්වචනාංශී ක්‍රමය. උන්වහන්සේගේ අත මිටමලව ගත්තේ නැහැ. උන්වහන්සේ කිව්වේ මෛත්‍රී පැත්ත කතා කරන හොඳ පැත්ත කතා කරන ඇත්ත වෙච්ච හැටි කතා කරන ඇත්ත වෙච්ච හැටිම කතා කරන අනුන්ට හිතසුව පිණිස කතා කරන වෙලාව බලලා කතා කරන්න කියන. ඉතින් ඒක තමයි ඇත්තටම කපටාන් සුද්ධ කරන කියන්නේ. කපටාන් සුද්ධ කතා කියන කෙන කතන්දර කියන එක නෙවෙයි. ඒ වගේම අවිට කරදර නැහැ කියන එකත් නෙවෙයි. ඒ කිසි දෙයකට ගරු කරන්න එපා. ඉස්ලාම මේ මොකක්ද මං ඉස්ලාම කියන්න යන්නේ කියලා මොනවා ලිව්වත් කමන්න ලියලෙවල තමයි සුද්ධ කරන්න ඒක. සුද්ධ කරලා කමටාන මුදුන්පත් වෙච්ච තැනින් පටන් අරගන්න පටගනේ කොහොම විතර ඉවර කරලා කුණු ටික අන්තිමටම දාන්න. ඒ නිසා මේකේ මේ දැන් මේ කියු ප්‍රකාශයේ
මේ විදියට භාවනා දිහා කමඨහං සුද්ධ කරන්න ගිහිල්ලා ලියන්න පුරුදු වෙච්ච එක නානිදාසේ භාවනා දිහා බලන්නෙත් ඒ සාලෙට. එතකොට ඉබේම හිතවිලි, වේදනා, ශබ්ද කොන් වෙලා හරි ඉතාම පුංචිම එක සැරයක් හරි දැකපු ආස්වාස් ප්‍රසාචේ හෝ වම දකුණ ඉල්ලමක් ගොඩ දාලා මණිකක් අරගෙන ඒ මණික සිටු දේවින්නාථගේ තැල් එල්ලනවා වගේ මඩ ගොඩාක් හොදනවා. ඕදපු මඩ ගැන කතා කරන්නේ අර වෙන් කරගත්ත මණික ගැන විතරයි කතා කරන්නේ. එහෙම නැතුව මේ මණික මේක ගොඩ ගන්න මට මෙච්චර මඩ හොදන්න උනා මෙච්චර උනා කියලා ඒක ඕන කෙනෙක් දන්නවා. ඒ නිසා ඒ මණික මණික විදිහට සලකනවා නම් ඒ මනුස්ස මණිකක් වෙනවා. මණිකට මඩ වලට සමානසේ සලකන්න ගියාම වැඩේ මඩ වෙනවා. මඩ ඉස්සරහින් ඉඳලා මණික පැත්තට ගියාම අන්ධෙක් වෙනවා. බූරුවෙක් වෙනවා. කිසිම ගුණයක් නැහැ නිසා මේ කතා ස්වරූපේ ඉදිරිපත් කරනකොට හොඳට බලන්න කිය යුතු කාරණාව මොකක්ද කියලා බලලා කතා කරන්න. ඒක ඇත්තට ඒක තමයි කමඨං සුද්ධ කරනවා කියන්නේ. ඉතින් ඒ නිසා ඉස්සරලා එකයි මේකයි බලනොත් දිනුවක් පේන තියෙනවා. දෙවෙනි එකෙත් මම මතක් කරන කමඨං සුද්ධ කිරීම පිළිබඳ කාටත් උපදේශයක් විදිහට මූල කර්මස්ථානයේ බුදුන්පත් චිතණින් කතා කරන්න පටන් අරගන්න. ඒකේ තියෙන විස්තර පුළුවන් තරම් අවුලන්න පුළුවන් තරම් කමඨාන් වර්තාට ඇතුල් කරන්න. ඒක ඉවර වෙලා කතා රජයේ රචනයේ අවසානයේදී මට මේක කරනකොට විශේෂයෙන්ම එන්නේ මට හිතවිලි. ඒ හිතවිලි ගැන කියනොනම් මට ඉන්නේ ද්වේෂ හිතවිලි කියලා සතන් කරාට කමන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්න. ආස්ත්‍රායි ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ආනාපාන සති භාවනාවේදී මම දැන් මෙතන වශයෙන් බදාලසේක. මම අද දින එලෙස වාඩි වී මම දැන් මෙතන යන අවධානයෙන් සිටීමේ විනාඩි 5ක් හෝ 10කට පමණ පසු මට එකවර ඇස් හැරුණි. මට හැඟී ගියේ නින්දට වැටී සිටි බවය. මෙම අවස්ථාව තව විස්තරාත්මකව පැහැදිලි කිරීමට ඔබ වහන්සේගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මයේ සුඛාපටිපදා කිප්පා විඥාවෙන් අවබෝධ වේවා. මේක පණ අරගන්නේ මම ආනාපාන සති භාවනාවේදී කියලා කතා කරා. බොරු නාමකරණයක්නේ. ආනාපාන සති භාවනාවේදී නෙවෙයි ඒක අපි කරන්නේ සතිපට්ඨානෙදී සත්‍ය පිහිටීම සඳහා. ඒ නිසා මේකට ආනාපාන කියන්න බෑ. මේ විදියට තමන් එක තැනක ඉඳගත්තාම ඉන්න බැරි නම් හිත දුවනවා නම් ඒ දුවන මීහර කල්ලා බඳින්න තමයි ආනාපාන කියන කුණ්‍ය ගහන්නේ. එනතු හිත කීකරුව ඉන්නවා නම් මම දැන් මෙතන කියන එකේ දැන් මේ විදියට විනාඩි 10ක් විතර දැන් තේරෙනවා ඉන්න පුළුවන් කියලා. දැන් භාවනා කරන්න තියෙන්නේ මේ ඉඳපු ටිකට අවදි වෙන්න පුළුවන් ද කියලා. දැන් තියෙන්නේ ඉඳලා නැගිටිපු පස්සේ නිින්දෙන් ඇවිත්ා වගේ තියෙන එකනේ. මේ ඉන්න එකට ඉන්න එකමයි ජීවිතය හැමෙදි ඉතාමත්ම වටිනා පිරිසිදු දේ. ඒලාදී හිත ලීන වෙන්න දෙන්නේ නැතු මේකට අවදි වීම සඳහා අනිත් දවසේ යන්නේ මේ හැකි සංඥාවයි. මට ඉන්න පුළුවන් ආනපාන නිමිත්තක් නැතුව ඉන්න පුළුවන්. දැන් මට පේනවා දැන් බලන්න තියෙන්නේ ඉන්න ටිකේ මම මේක බුද්ධි විඳිනවා. මම මේක සමාදන් වෙනවාද? මම අවදිද? එහෙම නැත්නම් මම අප්‍රමාද දෙකද? මම සතිමත්ද කියලා ඒක හරිම ශිල්පයක් එතන තියෙනවා. මේක ආවට පස්සේ හිත හැංගෙන දෙන්නේ නැතුව සැක් කරන්නෙත් නැතුව හරියට ඒ වෙත පැමිණිච්ච විවේකය, ඒ වෙත පැමිණිච්ච හුදකලාව, ඒ වෙත පැමිණිච්ච පිරිචිගතියට සමාදන් වෙනවා කියන එක ශිල්පෙන් කරනවා. හැම වෙලාවෙම ලැබෙන්න ආරින්න ඕන ලැබිලා ඒකට එළඹ වාසය කිරීමට උත්සාහ කරන්න. අවශ්‍ය නම් ඒ වෙලාවට ආශ්‍රවස් ප්‍රසවාස ගත්තට කමක් නැහැ. එමෙන්න මිනී කිරීමේ උපකරණේ ගත්තට කමක් නැහැ. මොකද අවශ්‍ය කරලා තියෙන්නේ මාර්ගයෙන් හිත හරියට කඹේ උඩ තියාගත්තා වගේ, ඒ තනියේ දණ්ඩය විදිනා වගේ, තනි කෝච්චි පිල්ලක විදිනා වගේ එළඹ සිටීම වර්තමාන මොහොතේ එළඹ සිටීම තියෙනවා නම් කොයි උපකරණේ පාවිච්චි කරා ප්‍රශ්න නැහැ. ගෞණීය ස්වාමින් වහන්සේ පරිස්සමක් මේ අරහෙට මයික් එක ඉල්ලනවා. පොඩ. තේරුවන්. සොයනස හිත ලීන කියන එකේ තේරුව මොකක්ද? නිලීන කියන වචනේ තියෙනවා, ලීන කියන වචනේ තියෙනවා. තාක්ෂණික විස්තර කරන්නේ මේ සාමාන්‍ය ගහක් වැඩෙනකොට මුලම තියෙන උඩම තියෙන අංකුරය ක්‍රියාකාරී, යට තියෙන අංකුර හැදෙන්න පුනවා ලීන වෙලා ඉන්නවා. එයා තාම ක්‍රියාතත්වයකට ඇවිල්ලා නැහැ. දැන් ගෑනුවෙක්ගේ තනිය වගේ නෙවෙයි, පිරිමියෙක්ගේ තනිය ලීනයි. ක්‍රියා කරන්නේ නැහැ ඒකේ. ඒ ඔක්කොම ක්‍රියා ඔක්කොම තියෙනවා. නමුත් ඒක ක්ෂීර නිෂ්පාදනයක් හෝ යගේ මේද තැම්පත් වීමක් නැහැ. ඒක ලීන වෙලා මේකද නිලීන වෙලා කියලා කියන්නේ. දැන් තරු මේ
ඉර තියෙනකොට හඳ නිලීන වෙනවා. හඳ තිබුණාට බබලන්නේ නැහැ. ඒකට හඳ තියෙනකොට තරු එච්චර බබලන්නේ නැහැ. හඳ නැති තැන තරු බබලනවා. ඉර නැතන හඳ බබලනවා. බබලීමේ ප්‍රකාශතාවේ අනිපැත්ත ලීන භාවයේ. ඒ ලීන වෙලා තියෙන්නේ නිලීන කියන වචනේ. ඒක සංගවී ගැනීමක් වගේ. එයාගේ තෙද බලන්නේ බබලන්නේ නැහැ. එයාගේ ක්‍රියාකාරකම් මුලින් හැබැයි එයා සම්පූර්ණ හැම එකේම නියෝජනයක් එයා ළඟ තියෙනවා. ඒ ඔක්කොම තියෙනවා. නමුත් ඒවා ඇකිලිලා ක්‍රියාවත් වෙලා නැහැ. ඒක ලීන වෙනවයි කියලා තමයි මේ ලොකු ශාංශය ලියලා තියෙන්නේ. ඒකට ලොකු ශාංශය දාන වචනයක් සංගවී ගන්නවා කියලා අපිට විද්‍යාවේ ගන්නනේ නිලීන තත්ත්වයටපත් වෙනවා කියලා. නිලීන වෙනවා එක්කෙනෙක් රජ වෙනකොට අනිත් එක්කෙනා නිලීන වෙනවා. තෙද ඒ තෙද නිසා උදාහරණයක් වශයෙන් කියනවා මේ නීරුතුමා ඉන්දියාව පාලනය කරලා නීරුතුමා මැරුණට පස්සේ ඊගාව රාජ්‍ය ගන්න කවුරුවක්වත් නැහැ. මොකද ආයේ තරම්ම තෙදවත් රජෙක් ඒ රාජ්‍යරෝ යටතේ කාටවත් බබලන්න බෑ. ඒ නිසා එයා වැටුණට පස්සේ කාලයක් යනවා ආයේ කෙනෙක් නැගලා ඉන්න. විශාල ගහක් කැලේ මැද වැටුණොත් ඒ ගහ යට මොනම ගහක්වත් නැහැ. මොකද එයා තෙදවත් වෙච්ච නිසා යට තින ඔක්කොම ලීන වෙලා ගිහලා නිලීන වෙලා ගිහලා ඊට පස්සේ ඒක යායේ පාළු තිබිලා ගොඩක් කල් ගිහලා තමයි ආයකක් නැගලයි. ඉතින් ඒ වගේ ඒක මේ ප්‍රකාශ තත්වයේ අනිප්පත්ත කියලා කියනවා. ප්‍රසිද්ධ තත්වයේ අනිප්පත්ත. තෙදවත් තත්වයේ අනිප්පත්ත කියලා. ගෞණීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව වරණතරේ හුස්ම දෙස බලා සිටීම. අද උදේ පරයන්ක භාවනාවේදී භාවනාවට ඉඳගත් මොහොතේ සිට භාවනාවෙන් නැගිටින මොහොත දක්වා ඉනින් පහළ කොටසේ වේදනාවක් මට දැනිනේ. මුලදී අධික වේදනාවක් දැනවත් මූල කර්මස්ථානයේ දෙස අවධානය යොමු කොට සිටීමි. වේදනාව තුළින් මූල කර්මස්ථානයේ නිරීක්ෂණය කළෙමි. ඉන්පසු මූල කර්මස්ථානයේ තුනී වී ගියේය. වේදනාව දිගටම පැවතුණි. පෙර දින ඔබ වහන්සේගේ ධර්මදේශනයේදී දේශනා කළ පරිදි මේ කෙලෙස් නිසා සිදුවන්නක් බව මෙනෙහි කරමින් වීරයගෙන දිගටම මේ දෙස බලා සිටියෙමි. මීට පෙර දිනවලදී බොහෝ විට සිදුවන්නේ හුස්ම රැල්ල තුනී වූ විට ඉතා සැහැල්ලු සතුටු දනවන හැඟීමක් දැනීමයි. ඉතා ඉහත සඳහන් අවස්ථා දෙකෙන් දෙවන අවස්ථාව වන සැහැල්ලු අවස්ථාවේදී කෙලෙස් අඩුවීමක් සිදු නොවන්නේද නැතහොත් කුසල වැඩිවීමක් සිදුවේද? මා ගැන අනුකම්පා කොට මේ ගැන පැහැදිලි කර දෙන මෙන් ඔබ වහන්සේගෙන් දෙපා නම දිරලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුව පතමි. මේක ඇත්තටම අර බණගේ නෝරේ වෙච්ච කාරණා පිළිසුදු වෙලා නැතිකම වෙලා තියෙන්නේ. කෙලෙස් නිසා මේ විදිහට වේදනා මතුවෙනවා කියන එහෙම එකක් බුද්ධ දේශනාවේ බෑ. වේදනාවක් මතුවෙලා වේදනාව ගැන පශ්චාත්තාප වුණොත් වේදනාව නිසා පශ්චාත්තාපේ නම් කෙලෙසේ පහළ වුණා. යම් වෙලාවකට ඒ කෙනාට වේදනාව තියෙද්දිම ආනාපානය කරන්න පුළුවන් කියන ජයග්‍රාහී හැඟීමෙන් වේදනාව හරි පැතර දාගත්තොත් ඒ කුසලයක් කරනවා. කලින් ගෙනාවු පැකට් කරපු කුසල්ලෝ පැකට් කරපු කෙලස් නැහැ. ඒ වෙලාවේ මේ වේදනාව දිහා අපි බලන බැල්ම, අපේ ප්‍රතික්‍රියාව, අපේ ප්‍රතිචාරය. ඉතින් අර පළවෙනි වතාවට කියනවා ඇයම තිබුණා වේදනාව යටිකයි. නමුත් මුල් කාලේදී මට ආනපන බලන්න පුළුවන්කම තිබුණා. පස්සෙත් මේ වේදනාව කියන්නේ කෙලෙසයක්. එහෙමයි මට ඔබවන්ති කියනවා ඇහුනේ. ඒතනින් මම ආනපන බලන්න හැදුණා කියනකොට වේදනාව කියන්නේ විඳීම් චෛතසිකයේ කෙලෙස් නෙමෙයි. විඳීම් චෛතසිකයේ ද්වේෂයක් පහළ වුණා නම් කෙලෙස්. විඳීම් චෛතසිකයට ආශාවක් පහළ වුණා නම් කෙලෙස්. මේ විදිහින් චෛතසිකයේ තියෙද්දිත් මට ආනපන බලන්න පුළුවන් කියලා හොඳ වීරත්වයක් සතියක් සමාධියක් ඇති වුණා නම් කුසල්. ඉතින් ඒ නිසා එනේන දේ කුසල් බවට කෙලස් බවට පත් කිරීම පූර්ව නිගමනයක් නෑ. ඒ වෙලාවේ සිද්ධ වෙන්නේ මේ වෙලාවේදී මේ වගේ වෙච්ච හැටි ප්‍රකාශ කරනවා නම් පිටවිනේකට බල දෙහැකි ඉඳලා මේ එන වේදනාව නිසා මේ කෙනා කෙලස් ද ඇති කරන තියෙන කුසල්ද කියලා. ඒ නිසා ඒක කල්ලාතෝ විනිශ්චය කරන්න බෑ. අපි සාමාන්‍ය හිතාන ඉන්නවා මේ කෙලස් පැකට් පිටින් සුපර් මාකට් එකේ තියෙන ඕනනම් කෙලස් පැකට් එකක් ගෙනලා තරහකාරයෙකුට අපිට දෙන්න පුළුවන් වෙයි. කුසල් වෙනම පැකට් එකක් තියෙන ඒ ගෙනලා යාළු කට්ටියට දෙන්න පුළුවන් වෙයි කියලා පැකට් කරලා තියෙනවා කියලා හිතනවා. බුදුරජාණන් කියන්නේ කිසිම වෙලාවක මෙවුවා එහෙම ගොනු කරලා තියන්න බෑ. Taman ඒ වෙලාවට දක්වන ආකල්පයේ හැටියට තමයි ඒකල කියන බුදුරජාණන් සීම ආකල්පමේ වශයෙන් වෙනසකට ඉඳ නැත්නම් කාටවත් නිවන් දකින්න බෑ. අපි නිවන් දකින්නේ වෙත පැමිණෙන දෙයින් කෙලෙස් ඇති නොකර ගැනීමේ දක්ෂකම හරහා. පුළුවන් නම් ඒකේ කෙලෙස් ඇති නොකර ගැනීමේ දක්ෂතාවයට කුසලයේ දක්ෂතාවය කියලා කියන්න පුළුවන්. ඒනිසා ඒ වැඩේට වෙන්න අපි ලෑස්තිලා යන්න ඕනේ. එන කිසිම දෙයක කෙලෙස් අකුසල් කුසල් නැහැ. ඒකට මම දක්වන
මම මුණ දෙන ආකාරය, මම ප්‍රතික්‍රියා කරන ආකාරය, මම මේ ක්‍රියා කරන ආකාරයෙන් තමයි කුසල්ව අකුසල් වෙන්නේ. ඒක නිසා ඒකට අපි හැම වෙලාවම දැනගන්න ඕනේ හැම චිත්තක්ෂණෙම එක වගේ වැදගත්. එක වගේම ක්ෂණ සම්පත්තියක් ලෑස්ති වෙලා මම මේකට මුණ දෙනවා කියලා ගියොත් ඒකට කියන අවදි භාවය කියලා, ඒකට සතිය කියලා කියනවා, ඒකට බ්ලාස්ට් වෙලා යනවායි කියලා කියනවා. එහෙමනම් මේ කුසල් බවට පත් කිරීමේ හැකියාව වැඩි. එහෙම ලෑස්තියක් නැති වෙලා සුද්ධම අකුසලයක් යනවා. එක්ක කැමැති වෙනවා, එක්ක අකමැති වෙනවා. ඒකත් එක්ක ගැටි ගැටි ඉන්නේ. ඒක නිසා ඒක පොඩ්ඩක් පිරිසිදු කරන්න මේක අවස්ථාවක් වුණා මේ ඉදිරිපත් කළ තියෙන ක්‍රමයේ. ඒ නිසා එහෙම වැරදි හැඟීමක් ඇති කර ගන්න එපා. මේ භාවනා කරනකොට යටිකයේ වේදනාව වෙන්නේ අකුසල් නිසා කියලා, ඒ කර්ම ශක්තියක් නිසා වෙන්න පුළුවන්. එහෙනම්ත් ඒක අකුසලයක් වෙනවා, ඒ ගැන පශ්චාත්තාප වුණොත්. ඒ ගැන නැත්නම් ආඩම්බර වුණොත් කුසල මේ සුඛ වේදනාවක් ඇවිලා. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ මේ දෙකෙන් එකක්වත් ඇති නොවී මේක හුදු වේදනාවක්. ආනපනී කියලා කියන්නේ රූප ධර්මයක්. මේවා පිළිබඳව හඳුනා ගැනීම අපි ළඟ තියෙනවා සංඥා වශයෙන්. අපිව දැකලා අපි එක එක දේවල් කරනවා, එක එක දේවල් සංස්කරණය කරනවා, එක එක චේතනා පහන වේවා සංස්කාර වෙනවා. මේ හොඳ නරක බෙදෙන හිත විඥානය වෙනවා. ඒවා එක එක කනා කරන ක්‍රියාකාරකම් දිහා බලලා විනිශ්චයකට යන්න නැතුව ඉන්න පුළුවන් නම් අකුසල් රස කරගන්න නැතුව ඉන්න පුළුවන්. අමාරුයි මන් දන්නවා මම මේ කියන්න හදන කාරණාව මේ හේතු ගන්නඳ සංනිවේදනය කරන්න අමාරුයි. නමුත් ඒක තමයි මේ ධර්මයේ තියෙන සිලිලාරේ, ධර්මයේ තියෙන රසය, ධර්මයේ තියෙන ඒහිපස්සික බව. කලින් මිනිස්සක් නැහැ ඒ වෙලාවේ තියෙනවා කියන එක පිළිගන්න යෝගාවචරිකුත් ඔහමනම් භාවනා නොකරු වෙන්නේ කොහොමදක් අප පිළිගන්නේ? එයා හිතල දින ඔක්කොම කල්යතු විනිශ්චය කරලා තියෙනවා, මල් ළඟට පව් වෙනවා, මල් ළඟට පිං වෙනවා. ඉතින් බොලේ මම මොකද කරන්නේ? ඉතින් මං එනේ එක කාලා නිකන් ඉන්නවා කියලා. එහෙනම් කදාකත් නිවන් දකින්න බෑ. ඕනම දෙයක් කෙලේශයක් කරගන්නත් පුළුවන්, ඕනම දෙයක් කුසලයක් බාඩපත් කරගන්නත් පුළුවන්. ඒකට තමයි අපි දක්ෂකම කියලා කියන්නේ. ඇත්තටම ඒකට තමයි පින දක්ෂකම කියලා කියන්නේ. බෝධි ස්වාමීන් වහන්සේ කර්මය සහ කර්ම ඵලය පිළිබඳව අපගේ දැනීම මෙලෙස ලියන්නට සිටිය. ඊයේ ප්‍රශ්න වටේදී අවසාන මොහොතේ ප්‍රශ්න ඉදපත් කළ සොයිරට සමාන වූ සිදු සිදීමක් මෙසේය. මම දන්නා වෙනත් සොයිරයකටද මෙසේ කොන්දේ ශෛල කර්මයක් කිරීමට සිදුවිය. ඇයගේ වෛද්‍යවරුන් පැවසියේ ඇයට ඇවිදීමට නොහැකි වන බවය. මෙහිදී අප තිරස්චීන විද්‍යාවන් වෙත යොමු වුණෙමු. එහිදීද පැවසියේ ඇයට පෙර භවයක බුදුරන් වහන්සේගේ පිළිම කඩා ඇති බවත්, ඒට වන්දි ගෙවීමක් ලෙස මේ භවයේදී මෙසේ සිදුවී ඇති බවත්ය. වරණතුළු පෙර භවයේදී ඇය වෙනත් රටක වෙනත් ජාතික උපදී සිටි බවද පැවසින. එම විද්‍යාවන්ට අනුව අප දෙවියන් වැඳීමට හෝ යැදීමට නොගියමු. අප විසින් කරනු ලැබී සාමූහික පින්කම් කොට ඇයට අනුමෝදන් කිරීමයි. ඇතැම් අවස්ථාවල ඇයට එම පින්කම් දැනුම් දීම් කළ අතර ඇතැම් අවස්ථාවල ඇයද නොදැනුවත්ව අප විසින් බුදුරජාණන් වහන්සේ උදෙසා විවිධ පින්කම් කළෙමු. මේ පිළිබඳව ඇයගේ ඥාතීන්ද අපට ඉතාමත් නරක ලෙසට අපහාස කළ අවස්ථාද බොහෝය. බුදුරජාණන් වහන්සේගේ ගුණය අසීමිත බව අප දනිමු. ඇය දැන් අත්වාරුවක් මගින් ගමන් කරයි. මෙවැනි අවස්ථාවල සසරේ ඇති භයානකම හොඳින් වැටහෙ. මේ පිළිබඳව තවත් ධර්මානුකූලව කර්ම කාරණාවට හා දෙන්න සිතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තිරුවන් සරණයි. අහගෙන ඉඳලා බැලුවොත් හැම කෙනෙකුගේ කතාව නව කතාවක් තමයි. අර මේ වෙලා තියෙන්නේ බෙස්ට් සෙලර් වෙන්නේ නැහැ, නොබෙල් ප්‍රයිස් හම් වෙන්නේ නැහැ. කවුරුත් වහන්න කවුරක්වත් නැහැ. මතන් හැම කෙනෙකුගේම ජීවිතයක් ගත්තොත් කියා ගන්න බැරි තෝගයක් තියෙනවා. ඉතින් ඔය මේක දන්න පොඩ්ඩක විස්තර වෙන්න ඇති. ඕකත් පචයක්ද කියන්න දන්නේත් නැහෙනි. හරියට වයුකරන කන జాතියක් ඉන්නවා. ඔව්වම විකුණන කන జాතියක් ඉන්නවා. ඒ නිසා දෙනවා අම්මුල 90 දෙනවා. ඉතින් කන එකත් ඉතින් දැන් කොන්දනේ කොන්ද විනි ඕන දෙයක් කරනවා. ඉතින් ඒක නිසා වංගාකලට බොරු ප්‍රලාප. නමුත් අපි තේරුම් අරගන්න තියෙන අපි දන්න ප්‍රදේශයේ කර්මය ගැන හදාarලා කිලවර කරන්න බෑ, උම්මත්තක වෙනවා. ඉතින් ඒ නිසා ඒක පිළිබඳව අපි දන්න ටිකට වැඩි ඔයින් යාට කරන්න දෙයක් නැහැ. කරුණාකර මේ වර්තමාන මොහොත අලුතින් කර්ම රැස් කරන එකක් කරගන්න එපා. දෙක තමයි අමාරු මේක. පරණ කර්මයක් ගෙවෙන වෙලාවේදී ඒකට වෛර කරලා අලුතෙන් කර්ම රැස් කරන්න එපා. ඒක තමයි අමාරුම දේ. අපිට පරණ කර්මයක් වෙන්න කවුරු හරි ඒජන්ත කෙනෙක් ඉදිරිපත් වෙනවා. අපි ඒජන්තත් එක්ක තරහ වෙනවා. මේ යකාමේ නිකම්ම ඉඳලා මට බැන්නනේ. මොකක්වත් නැතුව මට ගැහුවනේ කියලා අපි හිතන්නේ එයා මාර්ගයෙන් මේ කර්මයක් පරිසම් දෙන්නේ කියලා. අපි අර
ක්‍රියාත්මක කරන එක නැති කරන්නේ. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? අලුත් කරන ආර්ම පද්ධතියක් අපට අර ගන්නවා මේ ගැටුම නිසා. එදි මේක කෙලවරක් නැහැ. ඒක නිසා අර පිරාංගනක් එක එළු දෙනක හිසනසා ඇයිගේ මයිල් ගණනට හිස් කැපුම්ලා දා කියලා ඒ කතාවේ තියෙනවා. ඒක මිනිස්සේ එලිචක් අපලා මයිල් ගානට හිස් කැපුම් ලැබුවා. ඉතින් උපදීවන දෙන ආත්මේ හිස් කැපුම් කපනවා. අන්තිම ආත්මේ එලිචක් වෙලා ඉපදිලා තමන්ගේ ස්වාමියා කඩුව අරගෙන පිහි අරන් ළඟට එනකොට මේ එලිචිර කල්පනාවල මේ වගේ අන්තිම භවය මම මෙතෙක් මැරෙලා ඊට පස්සේ ආට සතුටක් ඇති වුණාලු. මේ වෙලාවේදී හිත නරක කරගන්න නරකයි. එහෙම වුණොත් එහෙම මට තවත් අලුත් කර්ම රැස් වෙනවා ශේෂ කර්ම කියලා දැන් මේකෙන් ඉවරනේ කියලා සතුට වෙනකොට කපන්ටාව මිනිස්සය දැක්කලු මේ ලිචි නලියන්නේ කියලා බය වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ කතාව යන විදිහට මේ මිනිස්සය ඇහුවට පස්සේ කිව්වලු මට උඹ ගැනට කර කනගාටුයි. නමුත් මගේ අන්තිම එක ඉවරයි අද. ඒ නිසා මේක ගැව්වට පස්සේ ඉවරයි කියලා. ඒකෝට මේ මිනිස්සය සංවේගයටපත් වෙලා බෙල්ල කපන්න තුනක් කරා. දැන් මල කචල් එකනේ. දැන් ඊට පස්සේ ආයතරයක් මේ ලිචිට මැරෙන්න වෙනවා. එතකොටම අකුණක් ගහලා ගලකට වැදිලා ගල්පතුරක් ඇවිලා බෙල්ල කපලා ගියා. ඒ පොඩ්ඩන උනනනම් අර මිනිහා ආයෙත් අර එලිච්ච කරගත්ත අකුසල කර්මය ආයෙ කරගන්න. ඉතින් ඒ වෙලාවේ එලිච්චක් වෙලා කතාව යන්නේ අවසාන සැරේ මේ කොයි දුර නැති මිනිස්සු පීයක් ගාගෙන ඇවිල්ලා මාව හරහතාලා කපන්න හදනකොට කාටද තරහ නොවේ? මසල් මොන මගේ නඩු අහලාද මන්න මොනවා කිරුවටද මේ ලේපිට කපන්නේ? තොට එහෙන ගහපිය කියලා කී වෙන නිකමට කී වෙනවනේ. ආයේ ඇති. ඊට පස්සේ අලුත් කරුණු පද්ධතිය රැස් වෙනවා. ඉතින් භාවනා යෝගාවචරය කියන්නේ සාන්තවාදී මේ අවස්ථාදී වගේ ඒ රජුරු ඇවිල්ලා ඔබ සාන්තවාදීද කියලා. ඉතින් මේ පාසමත් කියන ඔව් කියලා. ඒ පදකයන් කියන කපවන් අත කියලා. තව තාම සාන්තවාදීද? ඔව්. එහෙනම් අනිකටත් කපවන් කියලා. તો තාම සාන්තිව ඔව් කකුලත් කපවා. හතරම කපුලට පස්සේ රජුරුන් දැන් කරන්න දෙයක් නැහැ. ඊරවද රජුරු පපුවට පයින් දමලා යන්නට පස්සේ ලේවමන දාලා මැරලා දිනවා බොස්තන් වංශේ. රජුරු අපාගත වෙලා තියෙනවා. මුදී ශාන්තිවාදීකම රජුරුන්ට නුහුරන්නේ නුස්සන්නේ. එහෙනම් ඊට පස්සේ මම උඹට වැඩි කරලා පෙන්නන්නම් කියලා. ඉතින් අපිට පුළුවන් නම් කිය අනිත් පැත්ත කරන්න මේ කර්මයක් ගෙවෙන වෙලාව මේකට අඬාව ගන්න යන්නත් එපා. මේක ක්‍රියාත්මක කරන මනසත් එක්ක ගැටෙන්න ගියොත් අලුතෙන් කර්ම රැස් වෙනවා. ඉතින් බයන්න හිත හදාගත්ත මනසට තියෙන අභියෝගයක තරම ඒ ක්‍රියාත්මක කරන්නේ ඉතින් දින ගහලියත් එක කරන්න වෙලා වැඩක් නැහැ. ඒක ඒ කර්මානුරූපෝ දෙයක්. ඒ අකුසලයක් නෙවෙයි. ඒක කුසලයක් බවට පත් කරගන්න පුළුවන් කතා කරලා මැසිනා මෙහෙමයි. මම පංචිල් පද පහ කිව්වට පස්සේ ඒක හරි කපපා. එහෙමනේ බැඳුම් බඳ කිවි. ඉතින් ඒ වයිදින් බලන්න මොන තරම් පුහුණුකින් කරන්න ඕන දේවල්ද කියලා. දැන් අපි දිහා රවල බැලුවත් අපි බහිනවනේ. පිය කරන දංගෙඩි ඔලුව තියන්න ගත්තොත් එහෙම මල කචල්. එන ගෙලින්ම මානවදී වාසිකාන විද්‍යාලෝක යනවා. මට මරණීය තර්ජන එල්ල කරා. මම සම්මානීය පුරවැසියෙක් රජේ වග කියන්න ඕනේ. මේ 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 කඩප්පුලිය මේ 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 කා මේ කා ඉති දිගර කර්ම රැස් කරනවා. ඒක නිසා ඒ ගෙවෙන කර්ම ගෙවෙද්දී අපිට සාහසික විදිහට hina වෙන්න පුළුවන්. මේක සම්පූර්ණ අසාධාරණයක් වෙන්නේ. මිනිස්සු වයර් මාරු වෙලා තියෙන්නේ මං කියලා පටලවාගෙන වෙන කාටවත් ගහන්නේ. ඒත් ඌටත් තේරෙන්නේ නැති විදිහට හරි. මම නෑ මේ වෙලාවේදී මගේ චිත්තසංතානය අවුල් කරගන්න කියලා හිතන්නේ මොන්න තරම් පුහුණුවක් ඕනද කියලා හිතන්නේ. අපි යනු බලන්න අපිට හොස්සලංගේ මැස්ස යන්න බෑනේ. පොඩ්ඩ හිමේ වෙනකොට අපි අනුන්ගේ පව් අපේ මල්ලේ දාගෙන ඒ මතුවට ගෙවෙන කර්ම මතින් අලුතෙන් කර්ම රැස් කරගෙන උණ ගහක් ඇතුළේ වැවෙන උණ රිකිල්ලක් හැම උණ ගහක්ම බදාගෙන වැවෙන්න වගේ හැකිලියක් නෙමේකේ තියෙන්නේ. ඒ නිසා යෝචීම කිව්වට පස්සේ පුදුම ඉවසීමයි. මේ කතා ඇහෙනකොට පොඩි සංවේගයක් පහළ වෙන කර්මයේ පිළිබඳව. නමුත් ඒක අභියපු ගමන් මතක නැති වෙනවා. කයිවරෝ කෙලින්ද ගිය ගමන් අර පැන්ට්‍රි ගාවට ඌව මොනවක්වත් මතක නැහැ. අලුතෙන් තොග්ග ගණන් ටොන් ගණන් කර්ම රැස් කරනවා. ඉතින් මම ওই නිකන් මත් අනම්මනම් කියනා වගේ මට හිතෙනවා මේවා කියනකොට. හැබැයි ඉතින් ඌ ඇවිල්ලා ඕගොල්ලෝ කියලා යනවට ගියක් කරලා දීලා ඇඳෙන්න වටිනවා. අපි යනවා ඊගා ප්‍රශ්න. අනන්ත බුදුගුණ ඇති සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ඖරස පුත්‍ර අපගේ කල්ලාණ මිත්‍ර සත්පුරුෂ ගුරු පියාණන් වහන්සේ අවසරයි. බුදු පියාණන් වහන්සේගේ සර්වඥතා ඥාණයට අවබෝධ වූ ඒ උතුම් ධර්මය බුද්ධ පුත්‍රාණෙනි
අපහට අවබෝධ කරන්නට හදන ඒ ශාන්ත නිවන ඒ මාර්ගයේ වඩන ආකාරය පාදා දෙන විලාශය ගන්නා උත්සාහය අප්‍රහිතිහත ධෛර්යය කැපකිරීම බුදු පුත්‍රයාණෙනි ඔබවහන්සේගේ චිත්ත අලංකාරයේ පිණසම පවතිවා චිත්ත පරිස්කාරයේ පිණසම පවතිවා අප සැම රැස් කර ගන්නා වූ ඒ සියලුම කුසලොත් ඔබවහන්සේ ඇතුළු උතුම් සංඝරත්නයේ චිත්ත අලංකාරයේ පිණසම පවතිවා චිත්ත පරිස්කාරයේ පිණසම පවතිවා සාදු 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 ඔබවහන්සේ ඇතුළු උතුම් සංඝරත්නයේම කායික ස්වයං සෝපත් වේවා සියලුම සත්වෝ සෝපත් වේවා ඒ 19 වෙනිදාට අරන් තිබ්බනම් හරි නේද කල්ලතු පෝස්ට් එක ඇවිල්ලා තැපල් කරට වැරදිලා කලින් ඒවල නත්තල් අවුරුදු ටැග් නත්තලටයි ඔතියා ගත්ත නම් හරි 19 වෙනිදාට ඉවත් දුලුකෙන ගරු ගුරුදේවත්වයන් මහන්ස අවසරයි මම ආශ්වාස ප්‍රශ්වාසයේ දෙස බලා ගීමයි කරන්නේ බොහෝ වෙලා සක්මන් කර පරයන්කයට ගිය පසු ඇයිනොත් පිටිපස්සට ඇයිනවද අධික ඇයිනවද අධික උණ ගැනුණාක් මෙන් මුළු කයම රිදුම් දේ මුලදී මේ මට දරා ගැනීමට බැරි තරම් වුවද මේ වන විට තරමක් දරාගත හැක මේ තත්වයේදී වරින් වර ආනාපානයේ වැටෙන අතර ප්‍රකටව දැනෙන්නේ කය රෙදීමයි. පරයන්කෙන් නැගිට පසුවත් උණගැන්නාක් මෙන් කයම ප්‍රදෙන අතර දවස මුළුල්ලේම පවතී. රාත්‍රී නිදා ගැනීමෙන් පසු අවදි වූ විට එම වේදනාව නැති වී ගොස් යථා තත්ත්වයටපත් වේ. මේ තත්ත්වය මම පසු කළ යුතු කඩීමක් බව වැටහෙන අතර මේ සඳහා වීරිය හා අවබෝධයට උපදේශයක් ලබා දෙනසේක්වා. තෙරුවන් සරණයි. නිවනින් සැනසේවා. ඔය කියන්නේ කය හිත පිහිටියානම් ඒ කයි දින වේදනා දැනෙනවා. ඉතින් ඒක අපි වාසනාවක් කරගත්තොත් දැන් මගේ හිත කයි පිහිටලා තියෙන්නේ සතියේ තියෙන්නේ. ඉතින් සතියෙන් අපි බලාපොරොත්තු වෙනවා නම් නෙළුම් මල් දහම් වෙයි, රත්තරන් දකින්න හම් වෙයි, දෙයියෝ දකින්න හම් වෙයි කියලා එහෙම එකක් නැහැ මේ ලෝකේ. මේ ලෝකේ තියෙන්නේ ඇස් ඇරිච්ච ගමන් දුක තමයි. ඉතින් ඒ නිසා මේ වේදනාව දැනෙනවයි කියලා කියන්නේ එළඹ සිටලා තියෙනවා, කායනුපස්සනාවේ තියෙනවා. මේක තව තවත් වැඩි කරන්න උත්සාහ කරොත් දෙවේලෙම නින්දෙදිත් මේක දැනෙනවා නම් අවදි වෙච්ච ගමනොත් මේක දැනෙනවා නම් එක්ක වරක් දවසේ පැය 24ම පැදුරක් කෙළි වගේ මේක තේරෙනවා නම් එදාට කියන්න පුළුවන් දවසම සතියින් ඉඳලා තියෙනවා කියන්නේ. නමුත් මේ ලියලා තියෙන විදිහට මට සැකයි ඒ සන්දර්භෙන්ද ලියන්නේ, ඒ සංකල්පෙන්ද ලියන්නේ, ඒ යෝනිසෝමනස කාණ්ඩෙන්ද ලියන්නේ කියලා. ලියවිලා තියෙන්නේ මොකද්ද වැරදිලා වගේ. මේ භාවනා කරමු නිසා ඇඟේ අමාරුවක් ඇවිල්ලා තියෙනවා. මෙතන ඉන්න දොස්තර කෙනෙකුටවත් අනුකම්පා වෙතිලා අනේ මට බේතක් ලැබේවා කියන වගේ පැත්තකුත් තියෙනවා මේ. හොඳට මතක තියාගන්න සතිය පිහිටියට පස්සේ අනුන්ගේ ඇඟවල ගැන බලන් හිතෙන වෙලාවක් නැහැ. ඒ තරම්ම තමන්ගේ ඇඟේ වේදනාව. එක්කෙකුටවත් මොනම ලෙඩක්වත් නැත්තේ නැහැ. හැම එකකටම හැම ලෙඩේම තියෙනවා. මේ බුදුහාමර ගැන මේකට භව රෝගේ. ජාති ජරා ව්‍යාධි මරණ හැම වෙලාවෙම ජරාවටපත් වෙමින් තියෙනවා. හැම වෙලාවෙම ව්‍යාධියක තියෙනවා. හැම වෙලාවෙම මරණයට ලං වෙනවා. ඉතින් ඒ බව තේරෙන්නේ නැති තේරෙන් ගන්න නැති වෙන්න නම් මේක කෙලෙසයකට අදින්න ඕන. රූප බලන්න, සද්ද අහන්න, ගන්ධ රස පහස. ඒ කෙලෙසයකට ඇද්දේ නැත්තම් මේ නිතරම ජරා දිරාවටපත් වෙන මේක දිහා පේනවා. ජීවන දුක කියලා කියන්නේ. නැමති ඒක අපිට යෝනිසමස්කාරය පහළ වෙලා නැත්නම් හිතනවා වෙනද මේක හිම ලෙඩක් තිබුණේ නැහැ. ෂෝක් එකකට අතේපයි පහසුකම් තුනේ භාවනා කරන්න ගියාම ලෙඩක් ඇවිල්ලා. ඉතින් දැන් මේකට හොඳම බේත මොකද්ද? වෝල්ටරන් ගන්නවද? එහෙම නැත්නම් පැන්ඩෝල් ගන්නවද? එහෙම නැත්නම් බ්‍රූෆන් හොඳයිද? මොනවද හොඳ කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඕනෝ වෙනසර තමයි තකතිරුකම කියලා කියන්නේ. මෝඩකම කියලා කියන්නේ. අවිද්‍යාව කියලා කියන්නේ. වෙත පැමිණෙන මෙච්චර වෙත පැමිණෙන මේ සුභාසින්සනේ නැත්නම් මේ පයින්ඩ කාර්යා අපිට පේන්නේ කාලකන්ණියක් වගේ. ඒ වුණාට වෙත පැමිණෙන බව රෝගයේ සදනා රූපෙට මැත්ටි ඇයිද ආලකලේ කියනකොට පේන්නේ අම්මේ සියලු සැප සම්පත් ලබා දෙන සිරි දෙව් දූගේට වැඩියා කියලා කෙලස්ටි කියනකොට පුදුම සතුටක් එනවා. කවදද මේ වෙනස වෙන්නේ? කවදද මේ වෙනස වෙන්නේ? ඒ වෙච්ච දවසින්ද තේරෙන්නේ මේ පණිවිඩ කාර්යය කොච්චර වතාවක් ගෙදෙට ඇවිල්ලා තියෙනවද? අපි කාදාකත් ගෙටෙන්නවත් දීලා නැහැ. එන්නකොටම ඈත තියෙදි දුම්මල ගහලා එළවනවා. ඒක ලිතුන අපි හරි පොහසත්. අපි හරි දක්ෂයි.
අපි හොඳට මට ස්ථානෝචිත ප්‍රඥාව තියෙනවා දුකට ගෙට්ට ගෙවදින්නවත් දුන්නේ නැහැ මම කියලා. ඒකේ ලීලහන මේ අමුඩ ගහන මොනවද වෙන්නේ මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න තමයි මේ වැඩ හැබැයි. දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න හදන්නේ හැබැයි දුක එන්නකොටම මූණට කියලා ගහන. ඒ නිසා භවනාව හරිනම් පැහැදිලිවම තමයි තේරෙනවා. මේකේ ඉරියව්වක වෙනසක් හෝ ස්ත්‍රී පුරුෂ භාව වෙනසක් හෝ කාලයේ වෙනසක් හෝ දේශයේ වෙනසක් මොකක්වත් නැහැ. හති කොන දුක. හැමදාම පවතින ඒකාකාර දුකක් තියෙන්නේ. ඉතින් ඒක නැති කරන්න තමයි අපි විවිධාකාර විනෝදාංශ හොයාගෙන විවිධාකාර පොත්පත් කියෝමින් හිත මත් කරගෙන ජීවත් වෙන බුදුන්සේ මදය හා පමාදය කියලා කියනවා. මේකට ගෙන එළඹ සිටීම අප්‍රමාදේ. සතිය කියලා අන්නේ වෙනස ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී සිත විසිරෙන විටදී 1-2 යනුවෙන් හුස්ම වාර ගණන් කිරීමෙන් එම අරමුණේ පිහිටා සිටීමට මට හැකි විය. සමාවෙන්න නාරද ස්වාමින් වහන්සේගේ කමඨාන් පොතක සඳහන් වී තිබුණු කරුණකි. මට පහදා දෙන්න එසේ කිරීම සුදුසුද යනුවෙන් අපට මෙම ධර්ම ඥානෙ පහදා දී නිවන් මාර්ගට යොමු කිරීම වෙනුවෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා. තෙරුවන් සරණයි. තමන්ගේ අත්දැකීමෙන් බලන්න ඒ විදිහේ මේ පිටගියේ හිතට නම කියලා කතා කරනවා. නැත්නම් හරිය හුස්ම රැලි ගාලා ගණන් කිරීම වගේ උපක්‍රම කරලා නැවත ගන්න පුළුවන් නම් පාරට අනිවාර්යයෙන්ම ඒක කුසල ක්‍රම. ඒව නැත්නම් දක්ෂ ක්‍රම. ඒක මේ අටුවාචාන් වහන්සලා ගණනා පුසනා අනුබන්දනා ඨපනා ආදි වශයෙන් පෙන්ලා දීලා තියෙනවා. මේ හිත පිට යනවා නම් නැවත අරමුණට ගන්න නම් අරමුණේ ඉන්න නැත්නම් ආනපාන සතියේ ඉන්නකොට ලැබෙන ආස්වාස ප්‍රසවාස ගණන් කරන්නේ ඒ උපක්‍රමයේ දැනගත්ත පමණින්ම සමානට හිත මේ අර අඤ්ඤ නිමිත්තන් මනසික රෝති කියන එකට කෙලෙස් හිතවිල්ල වෙනුවට ආනපන හිතවිල්ලට ගන්න පුළුවන් නැත්නම් ඒ විතක්කෙට ගන්න පුළුවන්. ගද්දර ස්වාමින් වහන්සේ මුල් දිනවලදී පරයන්කයට වාඩි වී මම මෙතන යයි සිතා පිහිටුවාගත් විට සිතුවිලි වැලක් ගලාගෙන එන ලදී. ඔබ වහන්සේ පැවසුවේ ඒ දෙස බලාගෙන සිටින ලෙසයි. එහෙත් ඊයේ සහ අද වාඩි වූ විට මොහොතකින් ආශ්වාස ප්‍රශ්වාස දැනෙන්නට විය. ඒද එතරම් පැහැදිලි නැත. එහෙත් ඒ දෙස බලා වුනිමි. එවිට ආශ්වාස ප්‍රශ්වාස දැනෙමින් සිටියදීම අඳුරු ගුහාවකින් පටන්ගත් දම්පාට එළි ඒ වටා කැරකෙමින් විසිර යන්නට විය. පසුව ඒද නැති වී ගිය අතර ගැස්පෙන්ද සමග අවදි විය. ඒ සමගම දැනුණ හෘදේ වේදනාව හිස නිසා නැගිටෙමි. මා කල යුත්තේ කුමක්ද? කර්ණායන් පහදා දෙනු මැනවි. ඔබ වහන්සේ නිරෝගී සුව පතමි. ඔය කරපේකම නැවත නැවත කරන්න. එතකොට ওই තියෙන සබකෝල ගති නැති වෙලා අරමුණත් එක්ක හාද වෙන ගතිය, මිත්‍ර වෙන ගතිය ටික ටික අල්ලනවා. මොකද අපි දැන් ඉන්නේ දවසේ 5 දවසේ, 6 දවසේ වගේ. එතකොට අරමුණ Taman දිහවට හාද වෙන ගතිය වැඩි. ඉතින් එක වතාවක් වෙලා බෑ බොහෝ වතාවක් වීම සඳහා ඒකට යුත්ත වැඩිවීම සඳහා හිත අරමුණ හිතත් එක්ක ලංවීම සඳහා උත්සන්න ආසන්න වීම සඳහා කුමක් කළ යුතුද ඒ දේ කරන එක තමයි කරන්නේ. ගෞරවණීය පින්වත් ස්වාමින් වහන්සේ අති භයංකර සසරකට වැටි අප යන මේ ගමනේ ඉතා ආත්වත්ව ගත කළ සත්‍යක් මේ ගෙවි යන්නේ. අවසරයි ස්වාමින් වහන්ස, ඔබ වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා. ප්‍රශ්නය, ස්වාමින් වහන්ස මා පසුගිය දින කීපය තුළදීම ආනාපාන භාවනාව වැඩි වෙමි. හුස්ම ගැනීම පිට කිරීම දෙස බලා සිටියෙමි. වෙනත් අරමුණු ගලා එද්දීම නැවත නැවතත් හුස්ම රැල්ල දෙසම බලා සිටියෙමි. හුස්ම සියුම්ව දැනෙන විට පරයන්කයක තුල හිඳිනවා යන සංඥාවෙන් යුතුව කාලය ගත කළෙමි. වෙනත් අරමුණු ගලා ඒමේ ශීඝ්‍රතාවයේද අඩු විය. නවත හුස්ම දෙසම බලා සිටීමේ දිගින් දිගටම සිත මෙසේ පවත්වා ගත යුතුද යන්න පහදා දෙනමින් කරුණාව පෙරදැවි ඉල්ලා සිටිමි. තිරුවන් සරණයි. එහෙම නැත්නම් සුපර් මාකට් එකට ගියා නම් හරි. ආයෙසර කර තිබුණු තත්තර ගන්න පුළුවන්. බොහොම ඉක්මනට ගන්න පුළුවන්. මේ පිරිසුදු කරගත්තට පස්සේ තියෙන එකම ප්‍රශ්නේ තමයි නැවතත් අර විදිහට කක්කා ගාගන්නේ කොහොමද කියන එක. බය වෙන්න එපා. බාහිර ලෝකේ සියල්ල සකස් කරලා දීලා තියෙනවා. මේ දේ කරන්න ඕනද කියලා අහනකෙන් මට ඉතින් වෙන දෙයක් මට කියලා දෙන්න කියන වගේ කක් වෙන දේ තමයි කක්කා ඒ තමයි කෙලෙස්. ඒක නිසා අර මුලින්ම පාටි කියපු විදිහට ඒ සතිය
ඒ කියන්නේ සතියෙන් ගත කරපු මම සතියෙන් යුතුව ගත කරපු මේ කාලයක් කියලා හිතෙනවා. ඒක එක සතියකින් ඉවර වෙන්න දෙන්න එපා. දවස් 7කින් ඉවර කරන්න දෙන්න නැතුව සතිය දිගට පවත්වාගෙන තමයි කරන්න. 7යි 10යි නැත්නම් ඉත සතිය දෙසතිය කරගන්න උත්සාහ කරන්න කියලා කියයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ, කාලයක සිට ගැඹුරු සමාධිය පැවති අතර පරයන්ක කීපයකදීම කය සමාධි මට්ටමට පවතින අතර සිත තුල සතිය බලවත් වී ඇති බව දැනේ. සමහර පරයන්ක වලදී පැයක පමණ කාලයක් එසේ පවතී. එම අවස්ථාවල කිසිම දෙයක් නැතිව සතියෙන් සිටන අතර සමහර අවස්ථාවල ඇතිවන චේතනා ඇතිව නැතිවන ආකාරය බලා සිටිමි. කාණිකෝ මේ අවස්ථාව පැහැදිලි කර දෙන්න ලෙස ඉල්ලා සිටිමි. මේක වෙන්නේ ඒ වගේ අරමුණු නැති චේතනා නැති නිමිති නැති අවස්ථාවට හිත පුරුදු වෙනවා. නිකන් හරියට අජට අවකාශයට ගියාට පස්සේ තමන් ඉන්නවද යනවද කරකිනවද කියලා හොයන්න බෑ. මොකද සාපේක්ෂව මොකක්වත් පේන තෙක් හරියක නැහැ. ඒ නිසා තමන් ඉන්නේ යන්නේ කරකරගෙද ඉන්නේ කියලා දැනගන්න විදියක් නැහැ. කොච්චර වේගෙන්ද යන්නේ කියලා දැනගන්න විදියක් නැහැ. මොකද පසු කරන දේවල් නැහැ. ඒ නිසා ඒකට පුරුදු වෙන්න මේ ලෝකේ ඉඳගෙන කරන්න බෑ. අජට අවකාශයට ගිහිල්ලා පෘථිවි මුත් සෑයන හැතර ගියාට පස්සේ සංසන්දනාත්මකව බලන්න මොකක්වත් නැහැ. ඒක නිකන් රූප ලෝකෙන් අරූප ලෝකෙට මේ පුහුණුවක්. ඉතින් ගොඩක් කල් ඉන්නකොට හැබැයි ඒකේ මොකද්ද අත්දැකීමක් එකතු වෙන්න පටන් අර ගන්නවා. මේ රූප ලෝකෙදී ලබන්න බැරි අත්දැකීමක්. ඉතින් ඊට පස්සේ යෝගාපචරයට කරන්න දෙයක් ඇත්තේ නැහැ. ඒක මෝරනකොට අවශ්‍ය මට්ටමට එනකොට ඊගාවට එන තියෙන අරමුණ ඇවිල්ලා ඊගාට එන තියෙන අභ්‍යාස පන්ති ඇවිල්ලා ඊගාට එන තියෙන විභාගය ඇවිල්ලා කරගෙන කරගෙන යනවා. ඒ නිසා තවත් පුරුදු වෙන්න ඕන ඉන්නවටත් වඩා මතුවෙන දේ එළඹෙන දේ එන හැටියට දකින්න. දැන් පේන තියෙන අර රූප ලෝකේ ගිවන් කරපු නිසා මොනවත් නැහැ වගේ. නමුත් ගොඩාක් තව ඒ වගේ මට්ටම් පහු කරන දිනවා. ඒ නිසා මේ මට්ටමේදී දැන් පේන්නේ අහගෙන ඉන්නකොට මේකට සිද්ධි වෙනවා, හුරු වෙනවා, වශීවීමක් වෙනවා. ඒක හරියටම වශීවිලා ඉවර වෙනකොටම ඊගාව අභ්‍යාස පන්ති එනවා. ඒක ධර්මානුකූලව සිද්ධ වෙනවා. ওই යන දෙයට නිසින්ින් දෙය අන්න දෙන්න කියන එකයි කියන්නේ. ගර්තර ස්වාමින් වහන්ස, මා ඊයේ ආශ්වාස ප්‍රශ්වාස කරගෙන යන විට ටික වේලාවකට පසු හුස්ම ගැනීම හා පිටවීම නොදැනී ගියේය. යම් තරමකට හුස්ම ගැනීම තේරුම් ගියත් ප්‍රශ්වාසය නොදැනීම ගියේය. එවැනි අවස්ථාවක මම මෙතන යනුවෙන් හිඳිනෙමි යන්නට මාරු කරාට වරදක් සිදු වේද? ආශ්වාස ප්‍රශ්වාස නොදැනී ගිය විට සිතේ කම්මැලිකමක් හටගැනේ. ඔබ වහන්සේගේ දෙපා නමද ඉල්ලා සිටින්නේ මේ වටහා දෙන ලෙසයි. ඔබ වහන්සේට වහ වහ නිවන් සුව අවබෝධ වේවායි පතමි. එක කාරණාවක් කියනවා, මේ කම්මැලිකම තණ්හාවේ අනිත් පැත්ත කියලා හිතාගන්න. බුදුරජාණන් වහන්සේගේ වැඩ කරගෙන යනකොට තණ්හාව තිබුණ එකට විරජ්‍යති විමුච්ඡති නිරෝධ විරජ්‍ය විමුක්ති. අපි තණ්හාවෙන් ඈත් වෙන්න වෙන්නේ තණ්හාවේ අනිත් පැත්ත. අපිට සාමාන්‍ය නුපුහුණු මනසට පේන්නේ කම්මැලිකම, නීරසකම, ඒකාකාරීකම. තණ්හාව කියන්නේ සිලිලාරිය, ආශාව, උනන්දුව ඉදිරියට පයින් ගතිය. ඉතින් ඒ නිසා මේක හොඳ ලකුණක්, මේ තණ්හාවේ අනිත් පැත්ත. නමුත් මේකේ මුල් අවධිය තණ්හාවේ අනිත් පැත්ත කියන මේ නීරසකමේ මුල් අවධිය ද්වේෂත් එක තමයි යන්නේ. මේකට නුරුස්නා ගතියක් තියෙනවා. කවදා හරි කෙනෙකුට මේක දිහා ද්වේෂයෙන් තොරව බලපු දවසට නිවනට බොහොම කිට්ටුයි. ඒතර එයා දැනගන්න ඕනේ මේ ප්‍රතිපදාව නිසා තණ්හාව අයින් වුණා. තණ්හාව අයින් වෙච්චි හිටස්තනේ දැන් තණ්හාවේ අනිත් පැත්ත, ආශාවේ අනිත් පැත්ත වෙනකොට එපහකම එනවා. මේකට ස්වභාවයෙන්ම මාරපාක්ෂිකයි. මේක ස්වභාවයෙන් කෙලස් බරිතයි. මේක මොකද, මේකට අපි නුරුස්නා ගතිය, ද්වේෂය මේකෙන් පිටු දකින්න හදන ගතිය එනවා. ඒතර එයා දැනගන්න ඕනේ දැන් තියෙන්නේ මේ නිබ්බිදා වෙවිලා තියෙන ද්වේෂපදන. මේ මට පුළුවන්ද මේ ද්වේෂපදන වෙනුවට ඥානපදන වලට මේක දාගන්න? දාපු ගමන් නිබ්බිදාව පුදුමාකාර චිරිහං කරන, උනන්දු කරන ධර්මයක් බවට පත් වෙනවා. ඒක කියනවා විපස්සනා ඥානේ පුළුල්ම ඥානෙ. භාවනා කරනකොට මේ එන නීරසකමට කලවම් වෙන, අනායාසයෙන් කලවම් වෙන ද්වේෂය අයින් කරන්න නම් මේකට ලෑස්තිලා යන්න ඕනේ. ඒ දෙතුන් සැරයක් වැටෙනවා. අයින් කළ ගියarpස්සේ තේනවා අපි මේකට එදිනදා ජීවිතේ මුස්පේන්තුකම කියලා කියනවා. කාලකන්නිකම කියලා කියනවා.
කොන් වෙච්ච ගතිය කියලා කියනවා. නීරස ගතිය කියලා කියනවා. ඉතින් ඒ නිසා අපි নানা ආකාර දේවල් දාගෙන මේක උනන්දු කරවන්න හදනවා. ඒ කියන්නේ ආය අර ගෙවිච්ච කාමේ, ගෙවිච්ච තෘෂ්ණාව ආය දා ගන්න. ඉතින් ඒ නිසා නන්දමාලිනී කියනවා. කාරණාව කාරණාව යණ්ඩන් අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ. ඉතින් පාළුකමක් ඇති වුණොත් වන්දනා ගමනක් දා ගන්න. එහෙම නැත්තම් බීඩියක් බොනවා. චුවින් ගම් එකක් කපනවා. එහෙම නැත්තම් කවුරුත් එක්ක අයියෝ අරි කෙලිනවා. ඉතින් මේ හැම එකකින්ම කරන්නේ ජීවන්ට අකුල් හෙලනවා. මතුවේ නෑ මේ විවේකයේ මතුවෙන හුදකලාව අපි දකින්න කාලකන්නිකම කොටු වුණා, තනි වුණා, පාළු වුණා, රහින් අයින් වුණා කියලා. ඉතින් මේ දතර වෙනස ඇති වෙලා තියෙනවනම් අපිට මේ නිබ්බිදා උපන්දායදලා අවිල්ල තියෙනවා. එන හැම වෙලාවෙම අපි ඒකේ මූණට කෙල ගහලා උණු වතුරක් කරලා එලවලා තියෙනවා. මේ ජීවිතේ සිද්ධි බහුල කරගන්න. ජීවිතේ අලංකාර කරගන්න. ජීවිතේ උද්‍යෝගිමත් කරගන්න. ඒ හැම වෙලාවෙම මායя පොලොප් 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 ගාලා ඉනා වෙනවා. අනේ මේමත් જાතියක් වෙත පැමිණෙන මේ තණ්හාවේ අනිත් පැත්තට කවදාකවත් පාවඩ එලලා පිළිගන්න කැමති නැහැ. ඒක වෙන්නේ සමාජ විරෝධී කොන් වෙන තනි වෙන පාළු වෙන මුස්පේන්තු කාලකන්ණි ගතියක් කියන්නේ. ඉතින් ඒක සද්ධර්මයයි ඒක සත්පුරුෂයයි ඒකයි ධර්මයේ ඒකට මම යන්න ඕනේ මම විවේක වෙන්න ඕනේ කියලා හිතෙන්ද පුංචි පිනක් තිබිලා බෑ පුංචි ලැස්තියක් තිබිලා නෑ පුංචි යෝනිසෝ මනස්කාරයක් තිබිලා නෑ ඒක තමයි ධර්මයේ කියන්නේ ද්වේෂ පදනය කිවිච්ච එක ඥාන පදනමට යනවායි කියලා ඒක නොවි ඕන තරම් කාලයක් ඉන්න පුළුවන් ඥාන පදනමට යන්න නැතුව ද්වේෂ පදනමේ කල්පකණන් ඉන්න පුළුවන් ඉතින් ඒකට බුදුජානනාංශේ වග කියන්නේත් නෑ උන්වංශේ පුදුම වෙන්නේත් නෑ මේ කියන්නේ දෙන තෑග්ග බාර ගන්න කැමති නැහැ. එචින් બોලේ මම මොකද කරන්නේ කියලා බුදුහාමුදුරු පැත්තකට. අතිපූජ්‍ය ස්වාමින් වහන්සේ මේක ප්‍රශ්නට අවසානය අහන්න කියලා තියෙන්නේ. මේ හුදෙක්ම දැන ගැනීම සඳහා වන ප්‍රශ්නයකි. මේ ඔබ වහන්සේගෙන් අසන්නේ මේ ගැන සත්‍ය හා විශ්වාසනීය කරුණු කියා දෙන්නේ ඔබ වහන්සේ පමණක්යි මා විශ්වාස කරන ආදන්නා හේනි. අප කුඩා කාලයේ පටන් දැනගත් ඉගෙනගත් බුද්ධ චරිතයේ පොත්වල විස්තර වර්ණනා කොට ඇතැම් සිද්ධී සූත්‍ර පිටකයේ නැත. නිදර්ශන සිද්ධාර්ථ කුමාරෝත්පත්ති පත්තියේදී වූ සිදුවීම් මග්ගුල අවස්ථාවේ සිදුවීම අබිනිෂ්ක්‍රමණය මාර පරාජය බුද්ධත්වයට පත් වූ පසු කාලයක සුද්ධෝදන රජු හමුවීමට වැඩම කිරීම යසෝදරා කුමරී හමුවීම රාහුල කුමරු පැවිදි වීම එදී ශාක්‍යයන් ඉදිරියේ යමක මහා ප්‍රාත්‍යාරය කීම ආදිය මේවා අටකතාවලින් උපුටාගත් සිද්ධිද එසේනම් අටකතාචාරින් වහන්සේලාගේ මූලාශ්‍රම මොනවාද මේ පහදා දෙන මේ ඉතා ගෞරවණීය ඉල්ලා සිටිමි ඒ දැන්ට කැලණියේ ඉන්න නායක හඳුරු කොල්ලුපිටියේ මහින්ද හඳුරු පොත පරිවර්තන කරා බුදුන් වදාළ බුද්ධ චරිතය කියලා ත්‍රිපිටකයේ බුදුන් වදාළ කොට සිතලම ඥාන මොලියාමතුගේ පොත අන්නේ පොත අරගෙන කියවන්නේ එතකොට මේ තාරබර අයින් කළා නියම රාත්තල ගන්න පුළුවන් මස්කඩේට ගියාම තෙල් උයි අටයි ඔක්කොම දීලානේ රාත්තල මනින්නේ මස් නැ අනිත් ඔක්කොම දිනවා නියම රාත්තලක් ගන්න ඕන නම් බුදුන් වදාළ බුද්ධ චරිතය කියලා පොතක් තියෙනවා කියවන්න එතකොට මේ ඒකෙන් දැනගන්න පුළුවන් ඒකේ මූලාශ්‍ර සහිතව තියෙනවා ලිඛිත ප්‍රශ්නෙ පමණයි දැන් අපි පැක් කරගෙන තිනවා ඉතින් මේ සභාවරේ සමත් කරන්න ඉස්සලා කාට හරි වෙන ඉදිරිපත් කළ යුතුමත් තියෙනවා අපි ඒකට සාදරයෙන් ආශ්‍රය ස්වාමීන් වහන්සේ මෛත්‍රී භාවනාවෙන් ද්වේෂය නැතිව නැති වෙන්නේ නැද්ද? නෑ මෛත්‍රී භාවනාව කරන්නේ මේ සීලයෙන් කඩා ගන්න බැරි නැත්නම් සීලයට වඩා සියුම් විච් ද්වේෂක් නැති කරන්නේ නමුත් විපස්සනාවෙන් තමයි මෛත්‍රී භාවනාවෙන් සාමාන්‍යයෙන් අර හිරිවටලා ලෙඩා මේ චීකරු කර ගන්න වගේ කෙරුවට ලෙඩේ සනීප වීම වෙන්නේ ශල්‍ය කර්මෙන් තමයි. සීනන්ති කරනකොටම මේ ලෙඩාගේ සහයෝගය ලැබෙනවා. නමුත් ශල්‍ය කර්මෙන් පස්සේ තමයි සනීප වෙන්නේ. සීනන්ති කරන්නේ නැතුව ශල්‍ය කර්ම කරන්න බෑ. ශල්‍ය කර්මයකට කරන සීනන්ති කිරීමක් වගේ තමයි මෛත්‍රී භාවනාවේ తాවකාලිකව යටපත් කරනවා. නමුත් ඒ අතරමැද මේ ලෙඩේ අයින් කරුවේ නැත්නම් ශල්‍ය කර්ම කරලා අර්බුදේ අයින් කරේ නැත්නම් සීනන්ති කිරීම නැතිව ආයමතු වෙනවා. හොඳයි අපි නම් මෙතනින් ඉඳලා පැයක පමණ කාලයක් අපිට තියෙනවා සක්මන් භාවනා සඳහා ඒ කාලෙන් පස්සේ අපි තුන් නැවත මෙතනදී රැස් වෙනවා පරියන්ක භාවනාක් සඳහා
ප්‍රශ්න චාරිත්‍රක වැඩපිළිවෙලට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.